සේරම හරිනේ හෙට රැයට අපි මෙතන හොඳයි මහත්තයෝ මම සේරම සූජානම් කරලා තියෙන්නේ මේ ගැන වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න එපා තේරුණාද මගේ කටේ කෙලිබිදක් කියලා නැහැ මහත්තයෝ මම විශ්වාස කරන්නකෝ මේ ලොකුනේ වෙන කාගවත් උදව් ඕන වෙන්නේ නැහැ ලොකුනේ විතරක් හිටියම හොඳටම ඇති අපිට බලන්න දෙයක් නැහනේ හොඳින්නේ ඔය ඉන්නේ යස අගේට මට වෙලාවකට දුකක් හිතනවා මහත්තයෝ මේ වංගිය පැටිය පෙරහැරට යවන්නයි උන්නේ මේ දුක පැත්තකට දාන්න ගාන හරිනේ එහෙනම් හෙට රෑ 11ට අපි මෙතන අපි ගියා තමයි රාල් මහත්තයෝ ගියේ ඒ අඳුර වැටෙනකන් ඉන්න සිද්ධ වුණා
ලොකුන්නේ කියාපු දිනම වාහනේ පිටිපස්සෙන් ඇන්තිලා ආවේ. තව කීප දෙනෙකුත් වාහනේ ඉන්නවා. හොඳයි හොඳයි. හරි. අපි නම් යමුකෝ ඇතුළට. සත්‍ය කරන්න එපා. අපිට පැටියව පෙන්නන්න. අපි පටවා ගන්න. මහත්තයලට ඕවා කරන්න බෑ. පැටිය වුණත් හතරවටේ දුවන්න පුළුවන්. කුලප්පුවේ මහත්තයල ඔහොම ඉන්න මම පැටියව ඇන්නෙම. රාත්‍රී පාරුවේ මාම තෙලිංජි ටිකක් බීලා පාරු ළඟ වැටිලා වුණා. උන්දට හොරෙන් තෙලිගි මාම මෙගොඩ කරලා පාරුව යන්න ගියා. මං අයියා
එයාලගේ මොන ඩිංගිත්තක් බලාගන්නේ කොහොමද කියලා පෙරම් පුරාණුන්නේ. මං හිතුවා අයියා යන්ටම ගියා කියලා. සපු මල්ලන් දාලා මට යන හිත දෙන්නේ නැනක. මට බය මං හඳ සර්දියල් අයියගෙන් අයියට කරදරයක් වෙයි කියලා. සර්දියල් ආයෙ මට නපුරක් කරන එකක් නැහැ. සයිමන්ලා සර්දියල් එක හොඳටම පෑහුණා. නගාව සර්දියල්ට පෙළවහ කර දෙන්නත් පුරුදු වුණා. සර්දියල්ට පෙළවහ කරගන්න වෙන්නේ මම මලකඳ තමයි. අයියගේ සිරිපාල මාමට කියන්න. මං කවරදාකවත් සර්දියල්ට පෙළවහ කරගන්නේ නැහැ කියලා. මංගල්‍යයක් කරගන්නව නම් කරගන්නේ රහල් අයියව විතරමයි කියන්න. මං කියන්න නැග. මං අද රෑ මෙගොඩ වෙලා මාමට කියන ඔපලිය පෙළවහ කරගන්න මං කිඳු කරලා ඉන්නේ කියලා. මාම විරුද්ධ වුණා. මම විරුද්ධ වෙන කාර්යයක් නැහැ. මේව පිළිවෙලක් වෙනකන් හිතේ ක්ලාසයක් කරගන්න බෑ අයියා. මේ තනියක් දෙතුන් දහක් නැවිත් බලන් ඉඳලා ගොහින් තිබුණා. ඒ හන්ද මට බලන්ට යන්න විදියක් තිබුණේ නැහැ. ඒකයි මේ කොමුඩු ටිකක් දෙන්නාගෙන උ බලන්ට යන්න හැදුවේ. අයියත් යා. තනියව දකින්න ආසයිත් කීව නොව. යප්. දැන් ඉතින් කොරහල්ලකෝ. රකම යන්න. හිටපල්ල ඩිංගිත්තා. කවුද මුලට මේ වැඩේ බාර දුන්නේ? මං අහන්නේ කවුද මේ වැඩේ මුලට බාර දුන්නේ? අමාරු මන්ත්‍රීතුමාගේ ගෝලයා සර්. කීයද දුන්නද? මං අහන්නේ මිනිහෝ කීයද දුන්නද කියලා. ලොකු ගාණක් වරුන්දු වුණා සර්. භාගයක් විතර සල්ලි අතර හම්බුණා. ඉතුරු ටික අලිපැටියව ගෙනහුම් බාර දුන්නම දෙන්නම් කීවා. ඇයි මේ වගේ හොරකමක් කළේ මිනියෝ? අලියෙක් අලිපැටියෙක් හැමතැනම හෙව්වා හෙව්වා හම්බුන්නේ නෑ මහත්තයෝ. ඒකයි මේ වගේ වැඩක් කරන්න උනේ. මහත්තුරු සරදියලා තමයි කියුවේ මට මහත්තුරු බොහොම පරවේසමෙන් එගොඩ කරන්ටේ. මම මගේ රාජකාරිය කොලා දන්නවනේ. උන් දකිනදී අපි කරන්ට එපාය ඩොක්කා. අපි කොළඹ රටේ මිනිස්සු. මේ ගමේ අපිට කරන්න බැරි දේවල් සරදියලට කරන්න පුළුවන්. එහෙනම් අපි ගියා. මමත් එගොඩ යන්න කියලා. එන ගොඩ වෙමුකෝ. කොහමද සරදියලා අපේ ගැටේට අහු නැටි? මිනිහා කොහෙද අපව තම්බන්නේ? අලියව මෙල්ල කරන්න පුළුවන් හෙන්ඩුවෙක් මිසක් කෙවිතෙන් නෙමෙයි සෝමසිරි. එහින්ද අපි මිනිහව ඉමීට අල්ලට ගමු. කොහොමුණත් මිනිහා කටුස්සාගේ මිනිහෙක්. කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියන්න බෑ. අපේ කොල්ලට කැලේ තහංචි කොරාපු එකට නම් උන්දට පින් සිද්ධ වෙනවා. කැලේ විතරක් නෙමෙයි ළඟදීම ඌට මේ ගමම තහනම් වෙයි.
මාතයා මට ඉවෙන් වයි දැවුණා දැන් එයි කියලා සරදියල් ඔන්න අපි සරදියල් ගැන තීරණයක් අරගෙන ආවේ මට තේරුන්නේ නැහැ අපබ්‍රංශ මාත දැන් සරදියල් අපිට මෙච්චර උදව් කරන එකේ අපි හිතුවා මේ වැඩේ ටිකක් ඉක්මන් කරන්න ඕනේ කියලා අහවල් වැඩේද මහත්තයෝ අපි අදම මේ ගැන වෙදරලත් එක කතා කරමු පහු වෙනකොට හැමදේම පහු වෙන්න පුළුවන් සරදියල් දැන් මේ කැලෑ ජීවිතෙන් අයින් වෙලා ඉක්මන්ට පෙළවහක් කරගන්න ඕනේ වෙදරාල මාමන්ඩිත් එක කතා කරලා වැඩක් නැහැ මහත්තයෝ උන්ද ඉන්නේ මාත් එක්ක වෛරේ සරදියල් ගැන බයෙන්ට එපා ඒ ඔක්කොම සිරිපාල බලාගෙන ඔව් මේ වැඩේට වෙදරාලත් එක්ක කතා කරන්න හොඳම මිනිහා සිරිපාල වෙදරාලව හම්බ වෙලා සරදියල්ගේ වටිනාකම හොඳට පහදලා දෙන්න ඕනේ එතකොට ඔය අමනාපකම් සේරෝම මගේ අරලා යයි මොකද වෙදරාල වගේම සිරිපාල තලි ශාස්ත්‍රයේ දන්න හින්දා දෙන්නට දෙන්න හොඳට පෑහෙයි මට පුළුවන් විදියට මම වෙදරාලව කැමති කරගන්න බලන්න උන්දේ මට සලකයි කියලා ස්ථීරයටම කියත හැකි බලන්න නෙමෙයි සිරිපාලේක කොහොම හරි කරන්නම ඕනේ හොක ගැන මම හිතේ හුඟක් කලින්නම් පැවලව මාත්‍යෝ කියාගන්න බැරුවයි උන්නේ හොඳ මොනවා කියයිද මන් දන්නේ මොනවා කිව්වත් මේ වැඩේ කෙරෙන තැනට වැඩ කළා තමයි මම පස්ස බලන්නේ. සරදියල් නොදන්නා වුණාට බාරගත්ත වැඩක්. දේශියෙන් මග නවත්තන ජාතිය මිනිහෙක් නෙවෙයි මේ සයිමන්. එහෙමනම් මම දැම්මම ගිහිල්ලා මේ වැඩේ වෙදරාලත් එක්ක ඉක්මන් වෙන තරමට කාට කාටත් හොඳයි. සිරිපාල දැම්ම යනවා. මම මෙතුක්කල් මේක හංගන් උන්නේ මහත්තයෝ මගේ ඉරනම් කාරි මට බාදිනකම් මේ බලන්න මේ ගජමුතු මාලේ මම මේ මාලේ උපුලිගේ කරේ බැඳලා තමයි උපුලිව සහයට ගන්නෙ මහත්තයෝ ගජමුතු මාලේ කො බලන්න හම්බුනේ කොහෙන්ද කියලා නම් මහත් වහන්ට එපා. ඔය අතර එන්නේ පෙරපිනකට කියලා මං අහලා තියෙනවා. අනේ මන්දා මේක ඉතින් පෙරපිනක් නෙවෙයි නං. පින මොනවද? කොහොම වුණත් උඹ කරපු වැඩේ නම් බොහොම අගේ අයියන්නේ. මුන්දලා හිතුවේ මුන්දලාගේ සල්ලි බලයට මම යට වෙයි කියලා ලොකු මහත්තයා පුරස්න කරලා මේක සුළමුළු හොයාගනි මෙලහටත් හොයාගෙන ඇති බං අනේ අම්මපා පෙරහැරේ යන්න හිටපු හීන් අලියනි මුන් උස්සන්න තැනුවේ මුන් හිතන් උන්නේ ඇත් ගොව්වෝ මුන්ගේ මහත් ළම්ම ගන්න පුළුවන් වෙයි කියලා ඕං මෙදාපාරේ පෙරහැර යන මුලසොන්නේ අනිය ළඟට උඹෝ දායි මුන් දන්නේ නැහැ ඇත් ගොව්වන්ගේ හයිය නොකා නොබි හත් දොහක් හිටියක් මුන්ගේ සල්ලි මගේ පයට පෑගෙන දූල්ල තරම්වත් වටින්නේ නැහැ උන් මයි හිතේ ඕක කරන්න ඇත්තේ ලොකු මහත්තයා හොඳ හැටි දන්නේ කියන කෙනෙක්මයි පොලොසියට ආන්න ගිහිල්ලා හම් වඩු ගහයි උන්දලා හොඳටම හම් අඩු ගහිල්ල කොහොම වෙතත් බෝගම්බර ගොහින් දෙතුන් අවුරුද්දක් හම්බිගනින්ඩයි වෙද්දී